ගයිස් ඉතින් ඔයාලා එකතු වෙන මේ තවත් මගේ අලුත්ම අලුත් බ්ලොග් එකක් එක්ක අද අපි රසවත් වැඩක් කරමු යම් මාතේක බ්ලොග් එකට මලි 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 කොත්තු මි තුනක් ගියද නේද ආ තුනනේ මේ හතරක්ම ගියන්නේ හතරක් මේ බ්‍රේක් පර් වෙලාවට පොඩි එකා සෙට් උනේ අපේ කොත්තු මේ ටික එනකන් ගෙදරට ගිහිල්ලා ගන්න දෙයක් තියෙනවා. ඒ දේ අරගෙන යමු. ඔන්න ඒකත් ගත්තා. මේ එන්නේ අපේ කොත්තු මේ ටික. හා හා ගින් එනකො. මේ අපේ කඩේ ඇතුලෙන් ගත්ත බලු ටික. ඔයාලා තාම දන්නේ නැහැ නේද අපි මොනවද කරන්න කියලා. මොනවා කරත් ඒක කරන්නේ කොත්තු මේ වලින් කියලා දැනට දැනගෙන ඉන්න. ඉස්සරහට අපි බලමු මොනවද කරන්න කියලා. වැඩේට සපෝට් එකට මගේ යාළුවෙකුත් ඉන්නවා. යමු අපි ඉස්සරහට. අපේ වැඩේට ලස්සන පොට් එකක් හොයන්න තමයි අපි මේ යන්නේ. අපි එතෙන්ට ගිහලා වැඩේ පටන් ගමු. එයාට මං අද කලින්ම කියන්නේ අද අපි සුපිරි වැඩක් කරනවා කියලා. සුපිරි රස වැඩක්. ඒ තමයි මේ මම ගෙනාවාද කොත්තු මී පැකට් හතරක්. මේ හතරෙම තියෙන රසකාරක පැකට් ටික මම එකතු කරලා එක නූඩ්ස් එකකට දාලා ටේස්ට් එක බලන්න තමයි හදන්නේ. ඔයාලට තේරුන්නේ නැහැ නේ මං කියපු දේ. එහෙනම් අපි බලමු වීඩියෝ එකෙන් මේ මොකක්ද කියලා. යන් වීඩියෝ එකට. ඇත්තටම මට මේක පොඩි කාලේ තිබුණු ආසාවක්. කොත්තු මේක පිටිපස්සෙන් කුක් කරනවා මේ තියෙන්නේ මේ පැකට් හතරෙම තිබ්බ රසකාරක පැකට් ටික a few moments later නූල්ස් එක තැම්බිලා තියෙන්නේ ඒක අපි පෙරාගමු නූල්ස් එකේ තිබ්බ වතුර ටික පෙරාගත්තා දැන් මේකට අපි අපේ රසකාරක පැකට් එක ඇඩ් කරගෙන බලමු නැටි වලින්ද රසරට දෙයි මේ මේ කොහෙද මං කන්නේ ඉතින් තියන කන්නත් බෑ නේද එහෙනම් පාලයිනෙම කවු මේ ජාති රසකාරක පැකට් අපි හතරම දැන් මේකට දාගෙන ඉවරයි අර ලෙඩක් හැදෙන්න දන්නේ නැහැ මේ තෙල් දැන් අපි මේ ටික මික්ස් කරගෙන කවු පාටර තියෙනවා මේක පට්ට රස ඇති රස පාටයි මේ වව් නිකන් අර රසවල් ජාති වැඩි වෙච්ච මහා අමුතු රහක් තමයි තියෙන්නේ මේකේ. ඇත්තටම පාඩු නැ කොත්තු මේ බකට් හතරක් පහක් විතර අරගෙන මේ වැඩේ try කළා බලන්න පට්ටම රහයි මේක.